බුද්ධරත්නය සරණයාම ලොව සියරු සරණයම් වලට පඩා ශ්‍රේෂ්වන බවත් ඉන්ලබෙන ආනිසංසද මහත්මලවන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙෙනවා. සැබැහතුනි ඔබ ේශ්‍රණය කිරීමට බලාපොරත්තුන ධර්මදේශනාවත්. මනාලෙස බුද්ධරත්නය සරණගොස් සසර ගමන ජයගන්නට ඔබ හට කුසර නිසංසයක්ම වේවායි ප්‍රාර්ථනාකරමින්. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞදධ්‍යයාරූපවාහි නියයේ මේ පැරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා ද්‍යාරූ පවාහිනී මදිරියයට වැඩමකළ පූචපාද කෝරලයාගම සරණතිස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධුනාදදී නමස්කාරපූරක පිළිගනිමුෝ සාධෝ සාධෝසාධෝ මෙමතරම දේශනාවව සඳහා සද ඇති දායකත්වේ ල බානවා කොළඹ පදිංචි සඳහැති පිරිසක් සමන්තාචක්වාලි සුත් ාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස්හවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුතමස්ස දම්මිසරස්සමරාජස්ස දම්මසාමිස තතාගතස්ස සබ්බ්ഞුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මි සු අප ටහතඥ නචරස්ස දස බල දරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තාගතස්ස සබ්බ්නු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥා නචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර් මශරාවක සැදහැවත් කරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව. අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට බදාල, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් තවත් බොහෝම පුංචි කොටසක්. දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා අයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත අනික් සියලූම කුසල ධරමයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු ඉන්නතුනි අද ධර්ම දේශනාව තුළින් මං පැහැදිලි කරන්න කල්පනා කළේ තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ නිවැරදිව සරණ ගිපු ශ්‍රාවකයට මොනතරං ආරක්‍ෂා සම්පත්තියක්ය සරණයෑම තුළින් සැලසෙනවද කියන කාරණාව පැහැදිලි කරන්නට. මොද භාගිතුන් වහන්සගේ සරණ කියනය එක අපිට භාගිතුන් වහස ජියමානෝ වැඩෙඉන්න කාලෙත් ඒවගේම අදත් අනාගතයටත් කවදත් ශ්‍රද්ධාවන්තයාට අඩුනැතුව ඒ සරණ ලැබෙනවා. ඒ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ මනාව දේශනාකොට වදා ලෙක තැනක් තමයි දජගග සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ, භිජ්ජාචරණ සම්පන්නු සුගතු ලෝකවිදූ අනුත්තරු පරිසධම්මසාරතී සත්හා දේව මනුස්සානං බුද්ධෝ බගවා මේක අපි ලොකුකුඩා හැම කෙනෙක්ම දන්න භාග්‍යතුන් වහන්සේගේ නිමක් නැති අසීමමාන්තික බුද්ධ ගුණේ යම් ප්‍රමාණයකින් කැටිකර ගත්ත ගුණ නමයක් මේ පාටය තුළ අන්තර්ගතයි. ලොවතුරා බුදු කෙනෙකුගේ ගුණේය මෙච්චරයි මෙ පමණයි කියල සීමාවක් කරන්න සමත් කෙනෙක් මේ ලෝකෙනෑ. බුද්ධෝපි බුද්ධස්ස බනෙය වන්නන්, කප්පම්පිචේ අන්‍ය මබා සමානු. කීයේත කප්පෝ චිරදීග මන්තරයේ, වන්න ඕන කීයේත තතාගතස්ස. මේ ගාථ රතනයෙන් සඳහන් කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසී මාන්තික බුද්ධ ගුණේ මහා කල්පයක් පුරාවට ලෞතුරා බුදු කෙනෙක් දේශනා කළත් එ කල්පයේ නිමාවෙනවා දේශනා කරන්න තව බුදුගුණ ඉතුරු වෙනවා. සාමාන්‍ය ලෝකසත්වයා වෙච්චාපි බුදුගුණ පිළබඳව ලොකු අවබෝධයක් තියන එනිෙමේයි. අපේ මට්ටමෙන් යම් ප්‍රමාණයක අවබෝධයක් අපිටත් තියෙනවා. නමුත් මේ ලෝකයේ මේ පෘතජ්‍යන සත්වයෙන් කොයි තරන් ඉන්නවාද. ඒ සියලු දෙනාටමතියෙන යම් යම් බුදුගුණ දැනුම එකතු කළුත් ආන් ඒ දැනුමේ ප්‍රමාණයට වඩා සිය දහස් ගුණේකින් ඉහලයි සෝවාන් වහන්සේ නමගගේ බුදුගුණ දැනුම. සෝවාන් වහන්සේලා සයක් දාහක බුදුගුණ දැනුමකට වඩා, සකදා ගාමින් වහන්සේට බුද්ධ ගුණේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. සකදාගාමින් වහන්සේල සිය දහස් ගන්න අවබෝධයට වඩා, අනාගාමින් වහන්සේගේ අවබෝධයත්, අනාගාමින් වහන්සේල සිය දහස් ගණනක අවබෝධයට වඩා, රහතන් වහන්සේ නමකගේ අවබෝධයත් සාමාන්‍ය රහතන් වහන්සේ නමකගේ බුදුගුණ දැනුමට වඩා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේට තියෙන බුදුගුණ දැනුමත්. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ දැනුම යම් තරන්ද ඊට වඩා සිය දහස් ගුණේකින් මසස් විදිහට සතරමහා තෙරවරුන්ගේ බුදුගුණ දැනුමත්. වැඩිවෙනවා වගේම සතර මහ තෙරවරුන්ගේ දැනුමට වඩා ඉතාම උසස් සාකාරීයෙන් අග්‍රශ්්‍රාවකයන් වහන්සේලාට බුදුගුණ වැටහෙනවා. අග්‍රශ්්‍රාවකයන් වහසල දෙනගෙනු. සාරිපත්තයන් වහන්සේට වැටහිෙන තරම මොගගල්ලානයන් වහන්සේට වැටහින්නේ නෑ. මුොදගල්ලානයන් වහන්සේගේ අවබෝධයට වඩා අති විශාල ප්‍රමාණයක බුදුගුණ දැනුමක් සැරියුත් මහරහතන් වහන්සේට තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සගේ ඥානයේ කොපමණද කියන කාරණාව අපට තීරණය කරන්න බැරි කරුණක්. ඒ තරන් මහාඥාන ඉරදයක් තියෙන. සාරිපත්තයන් වහන්සේට වැටහෙන බුදුගුණ ප්‍රමාණය ගැන කරුණු දක්වන්නේ උදාහර නැහැටියට කෙනෙක් සාගරයට ඇගිල්ල දිගු කළුත් ඒ මහසාගරයේ කොයි තරම් ප්‍රමාණයකට අපේ ඇගිල්ල එල්ල වෙනවාද. සාරිපපුත්තයන් වහන්සගේ බුදුගුණ දැනුම එ මහසාගරයට අපේ ඇගිල්ල එල්ල වෙන ප්‍රමාණයේ තරංග ස්වල්පයි. නත් උන්වහසේ නොදන්නා බුදුගුණේම මහාසාගරේ තරා මේ අහසට අපි ඇගිල්ලක් දිගු කළොත් ඒ අවකාසයට අපේ ඇගිල්ලි ප්‍රමාණය කොච්චරද සාරිපෘත්්‍යයන් වහන්සේගේ බුදුගුණ දැනු එපමනයි නමුත් නොදන්නා ප්‍රමාණයේ මෙහි සහස තරං විශාලයි ඉතට සැරියුත් මහරහතන් වහන්සේට විශාල වසයෙන් වැටහෙන්වා කියල සඳහන් කළත් මේ තමයි බුද්ගුණ දැනීමේ ප්‍රමාණයේ ඒති මේ සඳහා තවත් උදාහරණ රාශියයක් දක්වනවා. කාලකාරාම සූත්‍ර දේශනාව කරපු කාල බුද්ධරක්්ෂිත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දැනුුව පිළිබඳව රජ්ජිරුවන්ට සඳහන් කරන කොට එක තැනක සඳහන් කලා මහරජය. මෙහිස් අහසට නැගුණ පක්ෂීක් පියාබනකොට ඒ පක්ෂයාගේ පියාපත්වලට අහස කොච්චර වැැහෙනවාද. මගේ බුදදුගන දැනුව ච්චරයි. න්න දන්න ප්‍රමාණයහි සහස තරං විශාලයි කියලා ඒ වගේ කරුණු ගණලාාවක් උන්වහන්සෙත් සඳහන් කළ ඇති ඒ නිසායි සඳහන් කළේ මේ ලෝකයේ පසේ බුදුරජාණන් වහන්සේලා සාරිපෘද්යන් වහන්සේට වඩා විශාලා අවබෝධයක් තියෙනවනි එතකොට මුළු ජම්බුද් දේපේ පුරාම පළගින් පළංග පළගින් පළග අසුන් පනවලා පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳවලා උන්වහන්සේලාගේ බුදුගුණ දැනුම කොපමනතු කියලා දැනගත්තුත්. ඒ කෝටි ගානක් පසේ බුදුරජාණන් වහන්සේල සරු දෙනාගේම බුදුගුණ අවබෝධයට වඩා අවබෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා. එවන් බුදුගුණ දැනුමක් ඇති ලෝතුරා බුදු කෙනෙක් මහා කල්පයක් පුරාවට දේශනා කළ. හල්පේ නිවා වෙනවා බුදුගෙන ඉතුරු වෙනවා කියන කාරණාවයි බුද්ධෝපි බුද්දස්ස භණීය වන්නන් කෙනඹලින් සඳහන් කරපු ගාථ අරත්නයෙන් ප්‍රකාශ කළේ. එතට මේ බුදු ගුණේ පිනතුන මොන තරන් අසීමමාන්තිකද. ඒවන් අචන්තියා බුද්ධා බුද්ධ ධම්මා අචන්තියා අචන්තියේ සු පසන්නානං විපාකෝ හෝතිය අචින්තියවූ. ඒවන් අචින්තියා බුද්ධ. මේ ලෝකයේ කල්පනා කර ඉවර කරන්න බෑ බුදුරජාණන් වහස්ස පිළිබඳව බුද්ධ ගුණාචන්තියා. මක බුද්ධ ධම්මා අචින්තියා කෙලත් කියනවා. බුද්ධ ගුණයත් ඇතන් බුද්ධරතනයේ ධර්මරත්නය ගුණය අචින්තියයි අපි කවදාවත් කල්පනා කරල ඉවර කරන්න පුළුහංකමක් නෑ. අචින්තයේ සු පසන්නානං. අන්නේ අචින්තනී වූ මහාගුණස්කන්දේ පිළිබඳව යම් කෙනෙක් තුළ සැක නැති පැහැදීමක් උපදිනවද. විපාකූ හූ තියචින්තයෝ එක විපාකයත් ප්‍රමාණය කරල දක්වඩ පුළහන්කමක්න. ඒ කාරණාව පැහැදිලි කරමින් ලෞතුරා බුදුරජාණන් වහන්ේ කරුණු කාරණා උදාහරණ අපිට නොයක්කා කාරයෙන් දේශනා කලා පැහැදිි කලා. දහම තුළ ඒ සඳහා සූත්‍රවල තවත් නොයේ කුදාහරණ අන්තර්ගතයි සඳහන් වෙලා තියෙනවා. පිනති උබ මම අපි හැම කෙනෙක්ම අතීතය ඉදලා පුංචි කාලෙඳර දැනගෙන හිටිය මේ කිසියම් බයක් ඇතිවෙච්චහම ඒ බය නැතිකර ග්ඩ අපිීති පිසූ බගවා කියල කියන එක සාමාන්‍යයෙන් අපේ ස්වභාවයේ එක අපි ලේ මස් නහරවලට ඇතුල් වෙච්චදයක් බයක් ඇතිවිච්ච ගමන්ම බුදුරජාණන් වහන්සේ ව මෙෙනෙහි කරනවා එතට ඒක ලොවතුරා බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාලා බයන්වා චම්බිතත්තන්වා ලෝමහංසෝවා බයක් තැතිගැනීමක් ලොමු දැ ගැනීමක් ඇතිවිච්ච වෙලාවක එකනෙ කාගෙෙන්ද ලෙඩදුක්වලින් පොරහතුරංගින් සතාසරපයාගෙන් මේ අදී ඕන හැම කෙනෙකුගෙන් ඇතන් ස්වාභාවික විපතකින් පවා උපදින බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් තියනවද අං ඒවෙලාට මාව මතක් කරඩි කියල දේශනා කළා මමේව තස්මින් සමයේ යනු සැරීයාාත මාව සිහිපත් කරව්. ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ දජක්ග සූත්‍රයෙන් අපිට පැදිලි කරන අයිලකට ධර්මරත්නය ගැනත් සංගරත්නය ගැනත් එහෙමම සඳහන් කරනවා. දජගග සූත්‍ර දේශනාව. ඉද මේ කතාව මේ ප්‍රකාශයේ තහවුරු කරගත්ත තැන් මේයින් රැකවරණය ලබාගත්තා අවස්ථාවන් පිළිබඳව අපේ ධර්මගන්තවල බොහෝසේ කරුණු පැහැදිලි කරනවා. වෙස්සා මිත්තා බිසව එක රජ කෙනෙකුගේ බිසවක්බිනදී අපේ රටේ සිදවීම වෙසා මිත්තාව තමන්ගේ ස්වාමයා සතුරු රජෙක්කතින් මරණයට පත්වෙනවා ඉති එනිසා තමගේ ස්වාමියයා කියල තිබුණා මෙජුද බිමේදි මම මැරුණොත් රතුපාට කොඩිය කොසෝනෝ රතු කොඩිය දැක්කොත් ඔබ නවත ආරක්ෂා වෙලා රාජ්්‍යයට පලායන්ඩ කියලා ඉ රතුකොඩිය එසවුණ ස්වාමියට මරණය අත්තුන බව දැනගත්ත ඇ තමන්ගේ පිරිසත් එක රාජ්‍යයට පලායනකොට සතුරු රජිරුවන්ගේ සේනාවට අහු වෙලා ඔවුන් දේවිය පැහැරගෙන ගියාහු ඇ රූප බෝම ලස්සන කිරි ඇ දැක්කට පස්සේ සතුු රජුවට ඇ පිළිබඳව ලොකු ඇල් මක් ඇතිවුණ ඇ යෝජනාවක් කළ තමන්ගේ අගමි හෙසය බවට පත්තෙන්ට ඇයි මේ වෙලාවේ තමන්ගේ ස්වාමියයාගේ මරණයෙන් අතිශය පීඩාවට පත්වෙලායින්නේ. එනිසා ඇය සඳහන් කලා මහරජතුමනි එක ස්වාමියෙක් අහිමිවෙච්ච නිසා මගේ හදවතය තියෙන ගින්දර මවිතරයි දන්නේ තවත් ස්වාමීකු අලුතෙන් හොයාගෙන හටත් ඒවාගේ කරදරයක් විච්චහම් මට තවත් ඒවාගේ දුක්නන් නිවසන්න බෑ එද මං මේ යෝජනාවට කැමතිනේ පළවෙනි දෙවැනි තුන්ගෙන වරත් යෝජනා කලා ඇ දිගටම ප්‍රතික්ෂේප කළ රජරුවට කේන්ට ගිහිල සඳහන් කලා ඇය පණ පිටින් පුලස්සන්න කියලාඒ රජ්ජරුවන්ට අනුසාසනා කළා නිරපරාධ ස්ත්‍රීෙන්ට කරදර කරලා සංසාරෙකොයි තරඟ අසරන වෙන්ඩෙද උත් සහ කරන්න. නමුත් ඒවෙලා රජිරුවන්ට ඒකක්වත් වැටහෙන වෙලාවක් නෙමෙයි. පිරිස ගිනිමැලයක් දල්වෙලා ඇ ඔසෝලා ගින්නට දෙම්මා නො ඇ කල්පනා කලා ස්වාමයාා මල්ලග නෑ ෆරාජපුරුෂයන්ට කරන්න පුළහන් දෙයක් නෑ අම්ම තාතට කළ හැකි දෙයක් නෑ මේ වෙලා වෙරැකවරණයක් මට තියෙනවනන්න. මට එකම රැකවරනේ භාගිතුන් වහසගේ රැකවරණය විතරයි කියලා. ඇයි බුද්ධන් සරණං ගච්චාමි කියල ප්‍රකාශ කළ. සඳහකර නොම්මේ මහ බුරපුුරා නැගෙන ගිනිමැලේ තුළ ඇගේ ්‍රෝමකූපයක්වොත් පිලිස්සුන්නේෑ කියලා. ඒ කාරණාවෙන් රජුරූ බොහෝම බීතියට පත්වෙලා ගිනිමැලේෙන් ඇය එලියට අරගෙන වඩාගෙන අරගෙන ගිහිල්ලා සිංහසනය වාඩිකරෝලා පාමුල වැටිල වැදල සමමාවිල්ලනවා සමාවිල්ලල කියේනවා මැනියනී අධින් පස්සේ මේරා ජී රැජිනව බයි එමගේ බිරිද හැටියටනෙමෙයි අධින් පස්සේ මගේ අම්ම හැටියට කියලා මේ රැකවරණය කොහොමද බුදුරජාණන් වහන්සේ රැකවරනෑයයි කල හම ඒ සතුරු රජ්ජිරුවත් ඉදාඉදල බුදුන් සරණ ගවු කෙනෙක් බවට පත්තුවා අතීතයේ සවැත්නුවර ජීවත්තුනා සුමන කියල සිටුවරෙක් සුමන සිටුවරයාගේ බිරිද සුජම්පතිකා. මේ දෙන්නට හිටියත් දුවෙක් සහ පතිෙක්. එ දෙන්න ලාබාල කාලෙම මෞ්පියෝ රෝගාතුර වෙලා මරනාසන්න වනහම පුතා කැඳවලා කියනවා පුතියි මගේ ඊඩකඩං දේපොල තියෙන හැමතැක් ඔබට පෙන්නල එව පිළියල කරන්නනක් මට කාලෙක් වුණේ නැහැ. මෙචර ක්මනින් මරණයේ මාස්වයාගෙනහි කියලා බලාපොරොත්තුවක් තිබුණනිි නැතිනිසා නමුත් මේ තියෙන දනස්කන්දය ඔබට සුමන සිටුවරැගේ ඉඩකඩං ඒ තැන්ගොලතියන පස්සෙ ඔබේවා නිරවුල් කරගන්ඩ ලාබාලෝබී නැගනීයට අම්ම තාත්ත බවට ඔබම පත්වෙලා ඇය හොඳට ආරක්ෂා කරගන්ඩ සුදුසුකාලි දායාද ඇයටත් බෙදල දෙන්ඩ කියන කාරණාව ප්‍රකාශ කරලා මෞියෝ මෙ සමගත්තා ශක්ති ප්‍රමාණයෙන් මේ කුමාරය ආදාහන කටයුතුත් කරවලා තමන්ගේ නැගැනට මවගින් පියාගෙන් ලැබෙන්ඩෝන සෙනහස ඔහුගෙන්ම ලැබුණ දෙ ඇය තරුණයි ඇයි විවාහයක් කරලා දෙන්න සුදුසුවායිසිේ සුදුසු කුලේකින් තරුණේ කොයලා ඇගේ කැමැත්තත් එක්ක ඇයි විවාහ කරල දුන්නා අවශ්‍ය ධනසම්පතුත් බෙදල දුන්නා ඇයි විවාහවෙලා ගියාට පස්ස ටික කාලය කෙනනකට ගැබිණියක් බවට පත් වනාා දරු ගැබ මෝරගනයනකොට තමගේ ස්වාමීයට කියනවා ස්වාමීනී මගේ සහෝදරයා ගවට යන්ඩෝනේ වෙන දෙයන්නේ අම්මගාවටනත ගම්ම නෑ. අම්ම තාතා දෙන්නම වෙලා ඉන්න සහෝදරයට ඔහු ගාවට යන්්ඩුවනේ බොහොම තෑගි බෝගත් අරගෙන සහෝදරය ලඟට ගෙනනල්ල ඇරල්ලලා ඇගේ ස්වාමයා පිටත්වෙලා ගියා නමුත් සැවත්නූර සහෝදරයගේ ගෙදරට යන්ඩෙ ඔවුන් අද පිටත්වෙන දවස එදා උදේ පාන්දරය මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වධාරන අපේ බුදුරජාණන් වහන්සේ මෙ තරුණ අබුසැමි දෙපල දැක්කා.ඒ මොකක් නිසාද අනාගතයේ දවසක අනිවාරයම සෝවාන් ආර්ය මාර්ගඵලය ලබන් සංසාරෙක් කළ පින් ඇති දෙන්නෙක්ම. ඒ උදෙසා ඔවුන්ට පෙහිට වඩුවනේ. එම කල්පනකරපු භාග්‍යිතුන් වහන්සේ. ඔවුන් ගමන පිටත්තිච්ච මාර්ගයෙන් පිණ්ඩ පාතිට වැඩියා. මේක සාමාන්‍යෙන් ලොෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිත මේ සංසාරෙන් මිදෙන අය දැක්කහම ඔවුන් ඉන්න තැනට ගමන් කරන්න දුරකොපමොනද කෙනෙක භාගිතුන් වහසට බාධාවක් නෑ සැතපුම් සිය දාස් ගනන් නමුත් සසරින් මිදෙනයි හොයාගෙන භාගිතුන් වහසේ වැඩම කලා. මේ සංසාරෙන් එතරවෙඩ කටයුතු කරන ඒ සඳහා වීර්ය වඩන නිවැරදිව තෙරුවන් සරණ ගියපු උතුම් පංචසීල ප්‍රතිපදා වාරක්ෂා කරන යම් කෙනෙක් ඉන්නවාද ඔවුන්ට භාගිතුන් වහන්සගේ සරණ කවදාවත් හිගනෑ කියන කාරණාව බතනින් ආපහෝ ප්‍රතියක්ක්ෂ වෙන්වා. ඉ හැමෝම පන්සිල් රැක්කෙනනැහැ නම් සංසාරෙන් එතරවෙඩ හේතු සම්පත් පෙර බව්වල ඔවුන් හදාගෙන තියෙන බවද දන්නවනන් ඒ බුදුරජාණන්හසේ. අපිට කෙනෙක් දිහා බල්ලලා කියන්න බෑන මේ ජීවිතෙන් ඔබට සෝවාන්ෙන්ඩ පුළුවහන් කියලා. අපි දන්න නෑ දිහේතුකද ත්‍රහේතුකද කියලා. පුද්ගිලියෝ තුන් දෙනෙක් ගැන කතා කරනවන්නේ. අහේතුක ද්‍රහේතුක ත්‍රහේතුකය. ති අහේතුකාය කොහොමත් මේ ජීවිතෙන් මඟඵල ලබන්න නෑ. දහේතුකාය කොයිතරං උත්සාහ කළොත් මාර්ගඵල ලබන්නේ නෑ නමුත් ධර්මාවබෝධීරි කිසි බාධාවක් බාධාවක් නෑ. ඇැබයි ත්‍රිහේතු කනං උත්සාහ කළොත් මඟ පල ලබෙනෝ ත්‍රහේතුකයි කියලා ඔහහි නිකම්ම හිටියට මාර්ග පල ලබඩි නෑ. උත්සාහ කළොත් මඟ පල ලැබෙනෝ. එතවට දහේතු කකිෙනනාට ජීවිතය මාර්ග පල ලබන්න. බෑ කියල සඳහන් කළා කැව පිඩදිරීම සංසාරී ත කොයි තරන් කාලයක් ඉදිරිට අ්ඩ වෙයිද මෙතන සතුට දනවන කාරණාව තමයි ඔබේ මගේ ඊළඟ භවි අනි වාරයෙන් සෝවාං වෙන්ඩ පුළුවන් මගක් බුදුරජාණන් වහසි දේශනා කලා මග අන්ු ගමුණය කරන වටින් නැද්ද මේ සංසාරය තවය විදිනවට වඩා මොක දමාර්ගයේ ඒ තමයි බනාහන්ඩකය එක කොහොමද බනහ්ඩකයේ බුදුරජාණන් වහස දේශනා කරපු විදිහට බනහණඩුවනේ සුතා හොන්තට අහඩුවන දතා අහන ධර්මය මතක තියාගණ්ඩුවය වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණඩුවනේ එතකොටම කෙලින්බ භාවනාව මේ වචනය දේශකයන් වහන්සේගේ මයින් පිට වෙලා ඉවරවෙනවත් එක්කම මගේ හිතත් උන්වහන්ස එක්කම ඊළඟ වචනයට යන්ඩුවන්නේ එමනත්තැන් අපේ හිත එහෙම යනව පෘතත් ජනාපි බනාහනකොට වෙන අඩි පහක් විතර බනාහනවා තව කාලයක් හිත වෙන කොහෙද ගිල්ල වෙනවෙන ආරමුණු ස්සේ සැරිි සරනවා නැවතපහු දේශනාවට එනවා නැවත හිත කොහෙද යනවා ඉති පැෑක් බනැහූත් සාමාන්‍යය ගිනාඩි පහළොක්වත් සමහර කෙනෙක් බනහලා නැති තරා. ඒනෙම මේකන පුරුදු කරන්න කියලා වචනයෙන් වචනය වචනයෙන් වචනය බනහිට. එක පුරුදු කරන්න ඔොන්ඩයක්.මිනිස්හෙම දේවා ලෝන තරම් කරනවා. බනහන්නේ අපිගේ අපි ගීතයක් කටපාඩන් කරගත්තා වචනයක් වචනයක් ගානය අහල්ලන කටපාඩන් කලී එද ඒගේ බනපදයක් කටපාඩන් කරගට මොහොතකට වචනයක් වචනයක් ගානය ධර්මේශ්‍රවනය කරන්න මනසානුපෙක්කිිතා ඩිට්ටියයාසුප පටි විදධ මනසානු පෙක්කිතා කියන්නමකක්ද හතරවෙනි පියවරේදී තමන් අහන ධර්මය තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගණ්ඩ කියලා ඒන්නේ මුල්කාරණ තුනම කරන්න කියන්නේ පාලීන් සුතා දතා වචසා පරිචිතා. ඉ අද මුළු ධර්ම දේශනාවම පාලීන් සිද්ධ කලොත් බණහඬ කෙනෙ නැතුව යවා මොකද සාමාන්‍යයි ඉ ගිහි ශ්‍රාවක පිරිස පාලි භාෂාව දන්නේ නැති නිසා. අපිට කොතන හරි වැරදුනාා එක තමයිට කියන්නති කොතන හරි වැරදුනා අපි හැමෝම අද ඇහුවත් කියන්නේ පාලි අමාරුයි කියලා. මනක් නිතර මහන්්‍යෂ විද්‍යාව තමාරුයි ඉංග්‍රීසිි තමාරුයි ඒත් පලවෙනි පාරාසමත්වයෙනකොට දෙවනි පාරත්ලීව දෙවනි පාරාසමත් වෙනකොට තුන්ගනි පාරත්ලීවා අද රජෙන් ලෙදාරරිින් හැටිය ඉද ඉංග්‍රීසි නැතිහින්ද ුර දරිි ට ංග්‍ර සිිගන ගන්ඩ පන්තියනවා එක වුවමනාව තියෙනවා. එනම් පාලීගන ගණ්ඩත් ඒ ුවමනාව තිබුණ නං අප මේනකට දහම පිළිබඳව හසල දැනුවක් තියෙනයි. එතකට බණ අහන්නකොට කොයි ධර්ම කාරණාවක් හෝ කොතන හරි වැරදුනාද වැරදි ධර්ම කාරණාව තැහැරලා මටඒෙන් ගතයුත්ත ගණ්ඩ පුළුවන්. ඒ සඳහන් කලාන. ධර්ම පාලජාතකය තුයිගේ කතාවක් ආචාර්තුමන් අපි සත් පුරුෂයන්ගෙන්ද අසත් පුරුෂයන්ගෙන්ද බනාහමු නමුත් අසපුරුෂයන්ගෙන් බණහඩි කෙල කොතනවොත් කියන්නේ නමුත් මෙමකක්ද කියන්නේ ඇයි මේ සත්පුරෂයක් ද සත්පුරුෂයද කියල දන්නේ දේශනාවාහඩ කොට්න දැන්නේ මේ කියන්නේ ධර්මකාරණා නෙමේ කියලා නමු දැ නැගිටන්ඩ බෑනි ති හින්දා වාඩිවෙලා ඉන්නවා දේශයක් හිතට ගන්න නෑ හැ මේ වැරදි ධර්මකාරණා මමුකත් මගේ ජීවිතයට එකතු කරන්නේ මොකද ධර්මය දන්නවා එද වැරදි කාරණාව ගන්න නෑ හැබැයි දේශයක් ඇති කරගෙන විීේචනය කරන්න යන්නෑ මොකද දේශයත් පාඩිවෙන්නේ මටයි ඒ දේශසිත මටන රිදවන්නේ සංසාර එෙහින්ද අපි සත්පුරුෂයන්ගෙන්ද සත්පුරුෂයන්ගෙන්ද බනාා හමු අපි ධර්මය විතනක් ඉගෙනගම්. කාරණනාව සඳහන් කරනවා ඇද ඒ නිසා භාගිතු නොහසුගේ දේශනාවට අනු පාලි භාෂාවෙන්ම දධරමය හල ඉග ගණඩ තරුම් ගන්ඩ බැරින සත් පුරුෂයන්ගෙන් බණහන්ඩකිලබේ තමයි ඉතින් කියන්නඩවිග තිෙන එකම රැකවරණ මුොදදැන් වැරදි ධර්ම කාරණාවක් කීව දන්න මේක හරිද කියලා ඒවාගේ දේවල් ඕෝන තරන් ලෝකි තියෙනවා ඉන්නතුනී මේ අපිට ආරක්‍ෂා කරන්න දෙයක් නෑ. මේ ශාසනයේ රැකවරණ කොහොමත් හැදිලතියෙන්. අපිට රැකවරණය දුන්න භාගිතුන් වහන්සේට සාාසනයේ ආරක්‍ෂා කරන්න තවකවරුවත් අමවශ්‍ය නෑ. සාසන කොහමත් භාගිතුන් වහසේ අධිෂ්ඨාන කරපුත රංකල් සැකෙනෝ එ විතරක් නෙමෙයි. මේ සාාසනයේ ආරක්ෂා කරන්න ඕන තරම් ආරයන් වහසල ඉන්නවා උද්දං සෝතාකනිිට්ටගන්නේ. කියන සුද්ධවාස බඹලෝ ඉන්න බ්‍රහ්මියෝ. මහාකල්ප තිස්සෙක් දාහක් අවිුෂිතියෙනවා. මහාකල්පම තිස්සෙක් දාහක් අවවිෂ්‍යයනම උද්දං සෝතාකනනිට්ඨගාමී කියෙන ්‍රහමරාජයන්ට. ඉතිං ඒවාගේ බ්‍රහ්මියෝ කොයි තරම් ප්‍රමාණයක් ඉන් අද සුද්ධාවාසය. ඒ සියලු මාරයෙන් වහන්සල මෙසාසන රකිනෝ. එඳ මේ ශාසනය අපිට රකිින්ට දෙයක් නෑ. ඔන්න වහසල මේ ශාසනය රකිනෝ හැබැයි අපිට තියනවා අපිව රැකෙන්ද. කාලිෙන් කාලිට කාලිෙන් කාලිට මිත්‍යා දෘෂ්ටි පැනනගෙනවා අපි දන්නතුව පැටලෙනවා අපේ ඥාතීන් ඕන තරන් මිස දිටුවන් පස්සේ යනෝ. අපිට තියෙන්නේ අපි ආරක්ෂ ෙන්ට නිිකක්. සාසනී ආරක්ෂා කරණන්න අපිට දෙයක් ඉතුරු කරනය උන්ුහසලම වාසනය භාර අරන්තී ඇැයි අපිමිති්‍ය දෘෂ්ටියයෙන් ආරක්ෂාවෙන් අපි දැනගණඩුවනේ ඒක දැනගඩත් දහම පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්දෝනෑ ඉ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ිට්ටියා සුප් පටි විද්ානව ආකාර පහ යටතේ නවංග ශාස්තෘ ශාසනයක කොටසක් හරියම් කෙනෙක් ප්‍රගුණ කරනවා නං මරණයක් එක්කම දෙවල ෝප දෙන බවත් නිවාරයෙන් මඟ පල් ලබන බවත් සෝතානු දත කියන සූත්‍ර දේශනාවෙන් භාගිතුන් හසි දේශනා කොට වදාලා. කොයි තරන් පහසු වැඩ පිළිවෙලක්. උත්සාහ කරනවානන් කොයි තර අපයක් භාගිතුන් වහස පෙන්න ලතියනවාද සතරපායින් බිදෙනවා මයි කියන පූර්ණ විශ්වාසය ඇති කරගෙන අද පටන්ගන්න පුළුහඟපුරු ක්‍රමයක්. එළඟ අපි සඳහන් කළේ සුමන සිටුවරයා ග බැඩිම් හල් පුතනුවන්ට දුව භාරදුන්න තැඟයි ගැබිණක් වෙලා. එනකොට මයි තිලෝ ගුරු ාගිත ොහස වනගැ. බාගිත වොහසසිට වන්දනා කරහම බුදුරජාණන් වහන්සේ දෙන්නා තිසර නෙහි පිහිටවවා. පිහිටවල ඒ දෙන්නට අ ප්‍රකාශය කරනවා ඉතිවිිෂෝපාටයේ මතක් කරලා. ඔබලාට බයයක් ඇති ගැනීමක් ලොමු දැ ගැනීමක් යම් තැනක ඇතිවෙනවාද. මෙන්න මේ විදිහට මාව මතක් කරන්න කොහොමද ඉතිපිසෝභගවා රහං සම්මා සම්බුද්ධ. එභාගිතුන් වහසේ ගසී මාන්තික ගුණේ ගුණල මේකට කෙටි කලේ බුදුරජාණන් වහන්සේමයි එගුණ පාටේ මෙනෙහි කරන්න කෙර කියෙනවා ඇති මේගු පිටත් වෙලා යනවාව බුදුරජාණන් වහන්ස වැඳල සහෝදරය ගාවට ගිහම් බොහොම සතුටින් බාරගත්ත. තමන්ගේ ස්වාමිදීනයට කතා කරලා කියනවා මගේ නංගි. අම්ම ගාවට එනවා වගේ මංගාවට ඇවිල්ලතියන් ද මේ කාලේ ඇය ගොඩක් බලාගණ්ඩෝන යට අවදානය යොමු වඩෝන ඔබ ඇයට අම්මා කෙනෙක් වෙන්ඩ මෙදරුව බිහි කරන්න ඇය බොහෝම සතුටින් භාරගත්තා මෙ නාවනකොට ඇඟා තුල්ලෙනකොට මේ වගේ අවස්ථාවන් වල සහෝදරයගේ බිරිඳ දකිනවා ඇගේ ශරීරයේ පලන්දවල තියන ඉතාම වටින ආබරණ ඇයටත් ඒවාගේ ආභරණ තියෙනවා නොත් ඇයට ලෝබකමක් ඇතියනොම ආබරණ ගන්න දව හැම දාම මේ ආබරණ දකිනවා අතපත ගෑවෙනවා දකිනවා එන්ඩෙන්ඩ ඇගේ ලෝබකම වැඩියෙනවා දවසක්ස්වාමය ය එනකොට ඇන්දට ගොඩ වෙල්ලා ලඉඳල පරෝගන නද ලඟට ගිල්ල කතා කරලා හම කියනෙන අසන පදද න අසන ප කට වඩ දොලදුुකාමකද අසනපැවට වඩා දොලදුකක් කියලක ශල කනවා වැඩ मකදද කියලා හ කාරනාව කියන්නේ දොලදුකක් තියන බව කියනවා නමුත් බල කරලා හපු हम සඳහ කනවා කියන්ද 60 හ නැවතහන මොකක්ද මටමන අදබොයුවෙන් කරන්න බැරි. ඇ කියන මට ඔබේ නැගැනියගේ පංච මදුර මාන්සේ නු බව කරන්න ඕන කියලා. ඒ කරන්න බෙරිකඩැක්. හදවතය මාන්සේ ලැම ප්‍රදේශයේ මාන්සේ පිට ප්‍රදේශයේ මාන්සේ මේ ආධිවශයෙන් ශරීරයේ පස්පුලක මාන්සේ ගැනීම පංච මුර මාන්සේ කති ඒ මාහස ගන්නවා කියලකෙන් තැනැත්ත මැරෙනවා. එක එහනම් මේ උපක්‍රමය මොකටද අර තැනැත්තිය මරලා ආරටිකගන්් දොළදුකක් නෑම මේ බොරු කරන්නේ ආරෙන්ටික ගණ්ඩ යෝමනාව ඉති ඔොහු පුළහන්තරන් කරුණ කියනව අම්මතාත්ත නැති වෙලාවේ අයට අම්මතාත්ත වෙලා මේ මහතාපු මගේ නැගනී ඒ පැත්තකින් මගේ දරවාගේ තව පැත්තකින් මගේ සහෝදරී මකෝහොමුද මේ වැඩි කරන්නේ. තැකගේ නොමන්දන්න බට එක කරන්න බැරි බව. තැබැ මේක නොලැබුණත් ම ජීවත්ත එනෑ කියලා හිතේ තියගන්න කියනවා. එනි කෝමකෝමාරී පුරුෂයාගේ හිත කාමය නිසා පරිවර්තනය වෙන්නේ අගේ පැත්තටමයි. සාමාන්‍ය ලෝකෙ හැටියහැමනි එක අදවිතරක් නෙමේන්නේ. මහමුගලන් මහරහතන් වහන්සේ පාරමී පුරාගනයන සංසාර ගමනේ එක කෙළඹියෙක් වෙලා ඉන්න කාලේ ඔහුගේ බිරිඳ සඳහන් කළේ මේ වයසක දෙමහල්ලෝ දෙන්න එක මට නම් මේ ගෙදර මේ කටයුති කරන්න බෑ එක්කො මම යන්ඩෝන නැත්තන් ඔවුන් යන්ඩෝනෑ හැම දාම වැඩයටට ලනකුට ඔය කතාව කියනවා ඉදිි හැම දාමත් අහගෙන ඉන්න බේනි අන්තිමට මකදද තීරණය වෙන්නේ අම්ම තාථ ගෙදරින් ගෙනිහිල්ල මරලදාන්ට දෙන්නගේෙම ස්පේන්නේ කැෑ වුමැදගෙනහි අසරනක අතරමන් කරලා. හොරු පහර දෙනවා වගේ පොල්ලක් කඩාගෙන විල දහනවා. ඔහු පස්සක ඉන්ද්‍ර කෑ ගහනවාගේ ඔහු පහර දිදිී ඔහුම කෑ ගහනවා අනේමගේ මව්පියන්ට ගහණ්ඩිපා කියලා. ඇර දෙන්නගේ මැස් පෙන්න්නේන ඒ දෙන්න නාඩනවා අපිට නම් මොනව උනත්කමන්නේ පුතාටේ යහතින් ගෙදරේ ඇන්ඩ දෙට කියලා. මව්පියස හසක තරම නවත් ඔහු මව්පිය මරල දානවා. බිරිඳගේ කියමල නිසා. වෙදි කොයි තරං කාලයක් සංසාරය අසරන වනාාද ආනන් තරිය කර්මයක් කරගෙන. නිවන් දැකපු අන්තිමාත්මිත් ඒකින් කොට සසක්විපාක දුන්නා. ඉදි වර්තමානෙත් ඒ අපේ ගෙවල් වල වෙඩි නැද්ද. ඕෝන තරන් කාන්තාව ඉන්නවා ස්වාමයාගේ මව්පියෝ ඒ ගෙදර ඉන්නවාන අකමිති. වැඩිපුර කාන්තාව කෙසේ හ උත්සාහ කරන්නේ ගමනොහෝ දෙයක් කියලා බොරුත්್ತෙක්ක මිශ්්‍ර කරලා කියලා ඕට මೌපිය පිළිබඳු ඇල්್මනැ ති කරೆල්ල ොහ මාරි මියයි මේ ගෙදරීම පිටත් කරට. කනිසා හිි නිවාස් වලගෙන් හිಿල්್ලදාන පූජා ಭූම් ලගෙන් හිල්್ල අතරමං කරලන. දුම්රී නංගල්ල ඔහේ අවනුව වෙන සරණක් නෑ දුම්රියේ ගමනාන්තති දක්වා මවං ය ො කවරු බලාගන්ඩ කොහිෙද මොනවකරඩ ඉතිෙන් බැහලලා සරණවා. එහම දේවල් අද සමාජයේ කොච්චර කොච්චර නං සිද්ධ වෙනවාද. නමුත් ඔබට කලින් මට මවපිය හම්බුණ ඔබට මලැබෙන්ටත් මේ ජීවිතය මට දුන්නේ මග මවුපිය ඔබ මේ මෑතකාලේ මට හම්බ වෙච්ච කෙනෙක් ඔබෙන් සැලසුන රැකවරණයට වඩා මොන රැකවරණයක් මට අම්මගෙන් හම්බුණනාද තාත්තගෙන් හම්බුනාාද. කුස ඇතුලිතියාගෙන ආරක්‍ෂා කළ ඉපැද දෙෙව්ට පස්ෙත් ආරක්ෂා කළ සමහර කුුණු කානුවල දාලයන? සමහරු ඇසිකිලි ලවල් ොල දාලයනවා සමහරු ඇඳ උඩම තියලම ගෑරල යනවා එහෙම සමාජයක අම්ම තුරුල් කරග අපි ගෙදරම ගෙනල්ල හදල වඩල මෙතින්ට පෝෂයණය කලාාන්නේ. තාත්යි සඳහා පුදුම උපකාරයක් කළාන්නේ. එනිසා මේ ගෙදරින් යනවන යන්නඩෝන ඔබ මිසක් මේ දෙන්න නනි මේ කියල කතා කරන්න ශක්තිය නැතියි රාගය නිසා. ඉති ඒ පරිවර්තනයම තම මේ සහෝදරයට ඇත්වෙන්නේ. ේ ීරණය වෙනවා නැගන මරල හරි ඇගේ දොලදුක සම්පූර්ණ කරඩුවන. යිනිසා එකට බොරූපායක් යදනවා තාත්තා ඉන්න කාලේ නයදීල තියනවා ඒ නායකතු කරන්නඩයන් කියලා ඇක නොවමට ආමාරුව හම ගැස්සි ගසි ඩබෑ දරු ගැබ මෝරලා තියන වෙලාවක් නොත් ඔහුගේ බල කිරීම නිසා ඔහුත් එක පිටත් තෙන්ඩ වෙනවා කැලෑ ප්‍රදේශයකත එක් කරගෙන හිල්ලා හි්දකිවත් ඇට බහින්ඩ පුළුහංකරප තත්වයක් නැහැ. කෙස්වටයෙන් අල්ලලා ඇදහම් බිමේටුුණ. එදර කුස හෙලවුණ ලිරුදාව ඇති වුණා ඇයට හැරි ලැග්යයි සහෝදරයා ඉන්න තැන දරුව බිහි කරන්න. අනේ ස්වාමිණීවත් වෙලා යන්ඩ මේ දරවා බිහි කරනකං කෙල සඳහන් කළ ඔවට එහෙම කල්පනාවක් දෙන්නේ. දැහු වීරුව ටිච්ච කෙනෙ. ඇදගෙන යන ගමම්ම දරුවවා බිහිවුණ. දරුව මග මව ඇදගෙනය යන දේලවයි කල්පනා කළා මටදැන් වෙන කාගේ සරණක්ද. මේ කැලවේ ඇති දරකඩන්ඩාපුුවයි වැැල්ල දිින්ඩාපුුවයි නොෙක් වුවමනාවල්ලෝට කැලේටාපපුුවයි මේ කැලේ ඕන තරන්න ඇති මං බේරගණ්ඩ කියල කෑග හෝත් ඔවුන් මෙතන්ට දෝගෙනට පුළුවන් ැබි මන්ඳන්න ඔවු ආවු වාර් මගේ සහෝදරයට ගහනෝ. අම්ම නැතිවෙලා අම්වගේ තාත්ත නැතිවෙලා තාත්ත වගේ මට රැකවරණය දුන්න මගේ සහෝදරයට තව කෙනෙක් අත උත්සනවට ම කැමති නේ. මං මැරුවත්කමක් නෑ මගේ සහෝදරයට කරදරයක් නොවන්ඩෝනි කළල්පනා කරලා. ඉති ක සුළපටු මෛත්‍රීගුණයක් නෙමේනි. තමන්ගේ ජීවිතෙත් අත්හැරල්ල තමන්ගේ දරු පැටියත් අත් හැරලා සහෝදරයගේ ජීවිතය වෙනුවෙන් හිතනව නිමිතින් එත දෙක එසේ මෙසේ මෛත්‍රියයක්ක්ද. එහෙම කල්පනා කරපු ඇයයට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. එදා ස්වාමයායෙක එනෙකොට භාගිතන් වහසේ දේශනා කරපු කාරණාවත් මතක් වෙනවා. එහෙනම් මට භාගිතුන් වහන්සගේ සරණ හැරවෙන සරණක් නෑ කියන කාරණාවෙන්. එනවත වතාවක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කරලා. මොහු ඇදගෙනය එතන තියනව විශාල වනස්ප නග රක්ෂයක් එතැන තමයි මරණ්ඩ යන්නේ. මේ නුග ගහහි ඉන්න රුක්ෂ දෝතාවක්. ඔහු දකිනවා මේ කාන්තාව තෙරුවන් සරණගපු කෙනෙක්. පුදුමාකාර මෛත්‍රී ගුණයක් තියෙන කෙනෙක්. අචල ශ්‍රද්ධාවක් භාගිතන් වහස ගැන තියෙන කෙනෙක්. මේ වෙලා වෙ රැවරණයහ යන්න භාගිතන් වහසේගේ. මේවාගේ සිිල්වත් ගුණුවවත් මෛත්‍රී ගුණ ඇතිත් තැනැත්තිය මගේ විමානිගාවව මරලා දැම්මොත් දේව ස බහවට ගිහම මහදිවියූ මට ගොඩක් චෝදනා කළයි සීලවන්තයෙක් ගුණදරණ කෙනෙක් මරණකම් බලාගෙන හිිය කියලා. ඒනිසා මෑ කොහොමර ආරක්ෂා කරන්නඩුවනෑ අංගෙහෙම කල්පනා කරලා. ඇගේ ස්වාමියයාගේ වේසේයාරගෙන. එටඇවිල් අර පුද්ගලයටට පෙනී හිටියම් ඔවු බයවුුණා තමගේ නැගන අත් හැරිය අරපුද්ගලය බාය කරල පලවා හැරලා නැගනියත් අරගෙන දරුවත් අරගෙන සැවත්නූර දක්වාගේහිෙල්ලා අම්බලම ඔවු දෙන්න නැමැත්තුවා ඇගේ ස්වාමියයා පහෝදා සැවත් නූර ඇතුල් නගරේ කිසියම් රාජ කාරියකටය එෙනවා ඔහු රජකාරීය නිමා කරලා යන මාර්ගය අසල අම්බලමක තමනය වෙත්වී රාජකාරය නිමාවෙලා නැවත පටත්වෙලලා යනට ඔහුදක්ක මන්ගේ බිරිඳ ඉන්නවාම අම්බලමි නකට ගල කතා කළ කොහොමා වදමිතින්ට ඇකනම ස්වාමිණයේ රාත්‍රී ඔබ නිමාවක්කායි ඔහුගේන අදා සහෝදරයාගාවට ඇල්ලපු දව්සින්දල අදයි ම ඔබ දැක්කේ මේදෙන් අතර ලොක වාදය කාතාව කියන ඔබනි ොමෙක්කාව. අන්තිමට ඇය සියලූම කරුණු ඔහුට කියනවා. ම ඔහු බයවෙනෝ. ගෞරවේ වැඩි වෙනෝ. බිරිඳත් දරුවත් නිවසර එක්ක ගිහිල්ල රැකවරණයේ දීල ටික දෞකින් බුද්ධප ප්‍රමුක මහා සංගයට ආරාධනා කරලා දන්දීල ධානිි වලඳල ඉවරුුණ හම බුදුරජාණන් වහසසිර කාරුණාව මතක් කළ ඇයට රක්ෂාව හදන ැට. එ භාගිතුන් වහසේ බව කියල දුන්නෙ හැටි. මේ කරුණුසිෙහිපත් කළාට පස්සේ මේ දෙපලට ගැලපෙන විදිී අනුසාසනාවක් බුදුරජාණන් වහන්සසි කළා. ආංයේ ධර්මානු ශාසනව අවසානයේ මෙ දෙමහල්ලො දෙන්නම දහසක් නයින් ප්‍රති මණ්ඩිත වෙච්ච අතිඋතුම් සෝවාන් ආර්ය මාර්ගඵලේමල බාගත්තා. ඔවගේ දරුව අ එක්කරගෙනැල බාගිතුන් වහසේ ළඟගතතියලලා. ස්වාමීණි භාගිතන් වහන්සගේ සරණ නිසා මෙ දරුවගේ ජීවිතී බේරුුණා නතැන් කැෑවෙ සත්තු කලලා මැරල ඇන්ඩ හිටපු කෙනි. භාගිතු වොහන්සගේ සරණ නිසයි බේරුුණේ එනිසා ඉපුතාට නම තිබ්බස් සරණ කියලා සරණග අම්මයි තාත්තයි දෙ නම සෝවංවිච්චයි විසිවායසක් සම්පූර්ණ වෙනකොට සරණ සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා. ලොවතුනාා බුද්ධ වාසනයේ චිරාත් කාලයක් ආලෝකමත් කරලා. සෞකෙලෙස් නසල මහරහතන් වහසෙනමක් බවට පත් වෙලා සංසාරින් සමුගත්තා. මෙන මේ කාරණාව පැහැදිලි කරමින් භාගිතු වහන්සේ අනුශාසනා කරනවා එතගේ අනුශාසනාව තුළින් අපිට ලබාග්ඩ තින අවබෝධය නිවැරදිව තෙරුවන් සරණගීපු පුද්ගලයා. හොම බදුජාණන් වහසගේි රැකවරණය ලබනකිෙනෙ තාම සරණ ගිහිල්ල නැත බයක් ඇැති ගැනීමක් ලොමුදහැ ගැනීමක් ඇති විච්චි වෙලාවක භාගිතුන් නොහන් විස්සහිපත් කරනවා නං බුද්ධ ගුණය සිහිපත් කරනවා නං ඒ අයට මොනතරං රැකවරණයක් මේ විශ්වය තුළ තියෙනවාද කියන කාරණාව තවත් නොයෙක් දහම් කරුණුවල නොයෙක් නොහෙක් තැංවල පෙන්නැලතිීම මේ මුලු ස්වභාව ධර්මයම බුදුරජාණන් වහසටයට. එනිසා මේ ස්වභභාවේ තුළ භාගිතුන් වහන්සේගේ ගුණයෙන් රැකවරණයක් හොයන්න යම් කෙනෙක් යම් තැනකද එ පුද්ගලයට එදත් අදත් හෙටත්තියනෙ පුදුමාකාරරෙක්වරණ. ්‍රමතක් කලාන ස්වභහ ධර්මයේ භාගිතතුන් වහසට යටත් කියල. එනිසා කවදාවත් ස්වභාව ධර්මයෙන් බුදුරජාණන් වහන්සසිට බලපෑමක් කියෙන්නේ නෑ. අවව. ටැස්සිං, සීතිිං, පින්නිිංක්, ගිනිිං, සුලගිං, ජලගැලීම්, නායම් මේ අදි විවිධාආකාර ස්වාභාහික විපත්තියලාවා. එක් කිසිම විපතකින් භාගිතුන් වහසට කරදරයෙක් නෑ. සඳහන්කරනවා යම් තැනක මහස්සුලි සුළඟක් හමාගනාවත්. සුගත මහචීවරයේ කොනවත් හොළවන්ඩ එස් සුලි සුළඟ සමත්නය කියලා. ාගි සිගව් එනෙකොට කීකරුවෙනෝ. මෙ මහපො ලෑස්තේ වෙලා ඉන්න භාගිතන වහසසිගේ සිරිපතුල බාරගන්ට. ඉති අන්න ඒ නිසා මනුස්ස වර්ගයාගේ අග්‍ර පලේනි සම්මා සම්බුද්ධ කියල කියන්නේ. එන දෙවියන් මිනිස්සුන් අපි හැමෝටම භාගිතනු වහසේගෙන් හැරක් කාග රැකවරණය. ඒ රැකවරණේ මත පිහිටලා නිරන්ත්‍රරයෙන් බුද්ධ ගුණේ මිනහි කරලා. විශ්වාසය ඇතිකරගෙන කටයුතු කරන ඕනක් කෙනෙක් මෙලව සුභ සිද්ධියහ සකස්කරගන්නවා වගේම පරලොව සුගතියට උරමකන් කියන පිරිසක්. ඒසා නිවැරදිව තෙරුවන් සරණගිහිල්ලා භාගිතුන් ව හසේගේ කීකරුෂ්්‍රාවක පිරිසක් ැටියට හැබෑම බෞද්ධයෙක් බවට පත්වෙලා මෙලවන් සමුගණ්ඩ භාග්්‍ය ලබනවනන් සතරපායෙන් විිදිලා නැවතත් සුගතියෙන් සුගතියට ගමන් කරලා මෙ සංසාරෙන් එතරවිෙන්ඩ මාර්ගේ හදාගන්්ඩ. අපට ලැබිලතියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනාරගණ්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවාගෙන ආශිරුවාද කරනවා. පින්නතුමි අද මෙ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරමු ලබන්නේ කොළඹ පදිංචි සැදහැති දායක පිරිසක් විසින්. උතු මරමුණ හැටිට සැදැහැවත් පිරිස සිෙහි පත් කරනවා නිදන ප්‍රාප්තියයට පත්තිච්ච HLS භික්කමසිංහ එවගේම ආතර්පෙරේරා ලෝරාපෙරේරා ප්‍රම්ාරණවීර හා හෙන්දරි රණවීර ඒ පුණ්්‍යාණු මෝදනා කළ මවරු පියවුරු ඇතුළුව සංසාරගතවමීගිය සියලූම ඥාත මිත්‍රාදීන්ට මේ රැස්කර ගත්ත උතුම් කුසලා නිසංසයන් අනුමෝදන්ගේවා ඒ වගේම ආර්යෝ බ්‍රහමරාජවරුන්ටත් දිවිරාජවරුන්ටත් ධර්මදේශනාව ශ්‍රවණය කළ මේ අවස්ථාවට සහභාගිෙන සියරු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනැසීම ලබාගැනීමට මේකුසල් හේතුවේවා දේශකෑණන් වහන්සේට නිදුක් නිරෝගිභාවය චිරජීවනයේ සැලසේවා උතුම් වූ නිර්වානාවබෝධය පිණිස මෙකුසල ධර්මයන් හේතු වාසනාවේවා කළ මෙ සැදැහැති පිරිස අපටත් ආශිර්වාද කරමින් පුුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. මෙ සැදැහැවත් දායක පිරිස ග අනෝදනාක් කළ දෙදන ප්‍රාප්තියට පත්වන මවරුන්ට පියවරුන්ට වගේම සංසාර ගත සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් එවගේ මාශිරුවාද කළ ධර්මශ්‍රවනය කළ ලක්වැසිලෝ වැසි සියලු දෙ නාටම වගේ මේ අවස්ථාවට සහභාග වුණ පිරිසටත් ආර්යියෝූ දිවිරාජ මණ්ඩලේටත් බ්‍රහ්මරාජ මණ්ඩලේටත් මේකු සල් අඩුනැතු අනුමෝදං වේවා දායක පිරිසතත් මේ කුසලා නිසන්සේ අඩුනැතුව අනුමෝදං වේවා නිදුක් නිරෝගි භාවයේ ච්චිරජීනය පිණිස මේ කුසල ධරමයන් හේතුවේවා ඒ පිරිස ඇතුළු මෙසිියලු දෙනාටම ඉතාම ඉක්මං භාවේක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධරමේ අවබෝධ කරගෙන මෙසංසාරෙන් එතරවෙෙන්ඩ මේ කුසල් හේතුවා සනාවේවා කල පාර්ථනා කරමු කාසට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිිත් වා්චිරං රක්කංතුළෝක සාාසනං දේෝ වස්සතු කාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළෝකෝ චරාජා භවතු දම්මිකෝ